පමාදේන සම්පාදේතුමනන් සවධානු හොඳින් අහන්න. මේ සෑම දෙනෙක්ම භාවනාවේ නිරත වෙන පුද්ගලයන් භාවනා කරන දවසට පමණක් ඒ පැය කීපය තුළදී යම්කිසි භාවනාවක නියැලීමෙන් පමණක්ම නිවන් සුව මේ ජීවිතයේදී අත්දැකීම බොහෝ දුරට නිවන් සුව ලබා ගැනීම සඳහා දියුණු කරගත යුතු ගුණධර්ම තිබෙන නිසා එම ගුණධර්ම එදිනදා ජීවිතයට එකතු කරගෙන ඒ ගුණධර්ම දියුණු කරගන්නට උත්සාහ කරගන්නා කෙනෙකුට පමණයි, එසේ දියුණු කරගත් කෙනෙකුට පමණයි ඉක්මනින් නිවන් සුව අත්දකින්නට හැකියාව ලැබෙන්නේ. මේ ගුණධර්ම විවිධාකාරයෙන් බුදුරජාණන් වහන්සේ දක්වා වදාරා තිබෙන්නේ සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශස්සාවක් වශයෙන් දක්වනවා. නැත්තම් ඒකම ධර්මක් විස්තර වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය වශයෙන් උගන්වන්නේ. එයම ඊටත් වඩා විස්තර වශයෙන් කතා කරනවා නම් සත්‍තිස් බෝධිපාශික ධර්ම වශයෙන් කියන්නේ. එතකොට මේ ගුණධර්ම අප දියුණු කරගත යුතු වෙනවා. සීලය අනිවාර්යම ආරක්ෂා කළ යුතු දෙයක්. සීල සමාධි ප්‍රඥා කියන එකේ පළවෙනි ශික්ෂාව තමයි සීල ශික්ෂාව. අධිශීල කියලයි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන ලබන්නේ. ඉතින් ගිහි අය විසින් අඩුම වශයෙන් පංචශීල ධර්මයවත් ආජීව අෂ්ටමක ශීලයවත් තමාගේ නිත්‍ය ශීලයේ වශයෙන් ආරක්ෂා කරන්නට පුරුදු විය යුතුයි. භාවනා කරන දවසට පමණක් නෙවෙයි ජීවිතේ පුරා. මේ ශීලයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ශීලයටමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග හතරම ඇතුළත් වන්නේ. කය වචනේ සිත කියන තුන්දර සංවර කර ගැනීම අත්‍යවශ්‍යයි. ශීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආදී දැක්වූ පාඨ තිබෙනවා. ශීලේ පිහිටලයි ප්‍රඥාවන්ත පුද්ගලයන් විසින් චිත්තම් පඤ්ඤංච භාවයන් සමාධිය ප්‍රඥාව දෙක දියුණු කරන්නේ. ශීලන් නිසා ශීලේ පතිත්තා චත්තාරෝ සතිපට්ඨානේ භාවේති ආදී වශයෙන් දැක්වූ පාඨත් තිබෙනවා. ශීලේ නිශ්‍රය කරගෙන ශීලේ පාදක කරගෙන තමයි සතර සතිපට්ඨාන ධර්මාදී සත්‍යස් බෝධිපාශක ධර්මයන් දියුණු කරගත යුතු වන්නේ. එමනිසා ශීලය කියන එක අත්‍යවශ්‍යම තිබිය යුතු අංගයක්, දියුණු කරගත යුතු අංගයක් කියන හැඟීම තමාගේ සිතට කාවද්දා ගත යුතුයි. එසේ කාවද්දාගෙන දිවිහිමියෙන්ම ශීලය ආරක්ෂා කරන්නට පුරුදු පුහුණු වීම කළ යුතුය. වෙනත් අයගෙන් උපදෙස් මස භාවනා කරලා මාර්ගඵල ලැබුවයි කියන අය මේ අය අතර සිටිනවා. මේ අයගේ භාවනා පන්තිවල සිටිනවා. ඒ අය බොරු කියන අවස්ථා මට අත්තටම අහුවෙලා තියෙනවා. ඒක නිසා මේ එදිනදා ජීවිතයේදී කය වචනය සිත කියන තුන්දරම සංවර කර ගැනීම පුළුවන් තරම් දුරට කරගත් කෙනෙකුට තමයි හැකියාව ලැබෙන්නේ ඉක්මනටම නිවන් සුව ලබා ගැනීමට. කායේන සංවරෝ සාදු, සාදු ආචාර සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සම්බත සංවරෝ, සම්බත සංවතෝ භික්ඛෝ සබ්බ දුක්ඛා පමුච්චති ආදී වශයෙන් දැක්වූ ගාථාවක් තිබෙනවා. එයි අදහස කය සිත වචනය කියන තුන්දර සංවර කර ගැනීම මැනවි. ඒක ඉතාම හොඳයි. තෑම ආකාරයෙන්ම සෑම ඉන්ද්‍රියක්ම සංවර කරගත්තු කෙනාට සබ්බ දුක්ඛා පමුච්චති මේ සියලුම දුක කෙලවර කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා ඒගෙන විශේෂ අවධානයක් යොමු කරලා ඒකේ තියෙන වැදගත් භාවය අවබෝධ කරගෙන ශීලයේ ආරක්ෂා කරගත යුතුමයි කියන අදිෂ්ඨානය පිළිටලා ඒ සීල ආරක්ෂා කරන්න අඩි වශයෙන් පංචශීල ධර්මයවත්. බොහෝ දෙනෙක් බුරු කියන ඒවා හැම පාපයක් කියලා හිතන්නේ නැහැ. ඒක අකුසල කර්මපතයක් වෙනවයි කියලා දන්නෙත් නැහැ. ඒ වෙන්ම දුගතිගාමි වන්නට පුළුවන් කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒ විදිහට ශීලය ගැන විශේෂත්වයක් බොහෝ දෙනෙක් අද කාලේ දක්වන්නේ නැහැ. මේ නිසා මේ අය ශීලය දිනෙන් දින තව තවත් දියුණු කර ගැනීමට උත්සුකව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම වගේම තමයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්නටත් ශීලයේ අත්‍යවශ්‍යයි. මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම අතර තියෙනවා ඉන්ද්‍රිය ධර්ම පහක්, බල ධර්ම පහක්.
පංචිමානි භික්ඛවේ ඉන්ද්‍රියානි කතමානි පංච සද්දේන්ද්‍රයන් විරේන්ද්‍රයන් සතේන්ද්‍රයන් සමාධිේන්ද්‍රයන් පඤ්ඤේන්ද්‍රයන් ආදී වශයෙන් ඒ කරුණෝ ඉන්ද්‍රිය සංමුත්තේ සෝත්‍ර රාශියකම දැක්වෙනවා. මහණෙනි ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. කුමක්ද ඒ පහ? සද්ධා ඉන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධිේන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය පහ මේ සංකෝ භික්ඛේ පංචන්නං ඉන්ද්‍රියාන සමන්තා පරිපූර්ණතා අරහං හෝති තතෝ මුදුතරේහි අනාගාමෝ හෝති තතෝ මුදුතරේහි සකදාගාමී හෝති තතෝ මුදුතරේහි සෝතාපන්නෝ හෝති වශයෙන් ඒ සූත්‍ර පාඨය තව ඉදිරියට දිවෙනවා. මේ ඉන්ද්‍රිය පහ 100%ක්ම සම්පූර්ණත්වයට පත් කරගත්තා නම් එවැනි කෙනෙක් අරහත් භාවයට පත් වූ කෙනෙක්. ඊට වඩා අඩුවෙන් නම් ඒ ඉන්ද්‍රිය ධර්ම පහ දිනු කරගෙන තියෙන්නේ එයා අනාගාමි කෙනෙක්. ඊටත් වඩා අඩුවෙන් නම් එයා දිනු කරගත් ඉන්ද්‍රිය ධර්ම පහ ඇති පුද්ගලයෙක් වන්නේ ඊටත් වඩා අඩු තත්යකින් නම් එවැනි කෙනෙකුට සකදාගාමි වන්නට පුළුවන්. ඒ වගේම ඊටත් වඩා අඩුවෙන් දිනු වෙච්ච කෙනෙකුට සෝවාන් වන්නට පුළුවන්. ඒක නිසා මේ ඉන්ද්‍රිය ධර්ම පහ රහත් මාර්ගඵලයේ ලබන තෙක්ම සෝවාන් ඵලයේ ලැබීමට උත්සාහ කරන පුද්ගලයාගේ පටන් සෑම කෙනෙක් විසින්ම දිනු කරගත යුතුය. ඉතින් එෙහිදී පළමුවෙන්ම දක්වන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තමයි සෑම එක්කටම මුල් වන්නේ. ඒකයි මම මේ පාඩේ මෙහිදී උපුටා ගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩ. එසේ බුද්ධ වචනත් සමඟ ප්‍රකාශ කරනකොට තමයි මේ ඇයට ඒකේ තියෙන අගේ වටිනාකම තේරෙන්නේ. නැත්තම් මේවා සාමාන්‍ය අදහස් නේද කියලා පසකලන්නට ඉඩ තිබෙනවා. ඒක නිසා ශීලය ඉතාමත් අවශ්‍යයි. ශීලය ආරක්ෂා කරන්නට ඉතාමත් අවශ්‍යයි. ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනකොට ශීලය ආරක්ෂා කරනවා. මේ ශ්‍රද්ධාව බොහෝ අවස්ථාවලදී බොහෝ අයගේ බෞද්ධයන්ගේ සිත් තුළ තියෙනවා. සමහරුන්ගේ සිත් තුළ තියෙන්නේ අධික ශ්‍රද්ධාවක්. නමුත් ප්‍රඥාව ඒ මට්ටමට දියුණු වෙච්චේ නැති ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාවෙන් ඊතරම් ප්‍රයෝජනයක් ගන්නට බෑ. ශ්‍රද්ධා ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දෙකම සමතාවයකින් දියුණු කරගත යුතු දෙයක්. ශ්‍රද්ධාව යන්තම් දුරට දියුණු කරගෙන සිටිනවා නම් ඒ තාක් දුරට ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරගත යුතුයි. එකක් අඩු වැඩි වීමකට වඩා දෙකම සමතත්ත්වයේ දිනු කර ගැනීම තමයි වඩා සුදුසුවන්නේ. එතකොට ඒ ශ්‍රද්ධා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංගතයේදී විස්තර කරන්නේ කතමංචලෙක්කේ සම්දිද්ධියන් ඉදමික්කේ අවිස්සාවකෝ සද්දෝ හෝතේ තථාගතස්ස බෝධින් ඉතිවිස්සෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ විචාචර සම්පන්නෝ සුගතෝ ලෝක විදෝ අනුත්තරෝ ප්‍රිස ධම්ම සාරතේ සත්තා දීව මනුස්සානං බුද්ධෝ භගවත්. මේ ආර්ය ශ්‍රාවකෙක් නිවන් ලැබීමට ආර්ය භාවයට පත්වීමට බලාපොරොත්තු වන ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ගුණ මැනවින් අනුස්මරණය කරනවා. නැවත නැවත සිහිපත් කරනවා. ධර්මයේ ගුණ නැවත නැවත සිහිපත් කරනවා. සංඝයාගේ ගුණත් නැවත නැවත සිහිපත් කරනවා. එවැනි කෙනෙකුට ශ්‍රද්ධාව දියුණු කරගන්නට පුළුවන්. ඒක කරන්නට අනිවාර්යයෙන්ම තමාගේ සිත තුළ සීලයක් තියෙන්නට ඕන. සීලයක් නැති කෙනෙකුට ඕවා කරන්නට ගියාට දිගටම කරන්නට බෑ. ඒ කරන වෙලාවේ කළාට ඊට පසුව ඒක දිගින් දිගට පවත්වාගෙන යන්නට බැරි වෙනවා. ඒක නිසා පුළුවන් තරම් දුරට ශ්‍රද්ධාව ස්ථාවර ධර්මයක් වශයෙන් තමාගේ සිත තුළ පවත්වාගෙන යා යුතුයි. කොයි මොහොතේ තමාගේ ශ්‍රද්ධාව නැති වෙයිද කියන්නට බෑ, අඩු වෙයිද කියන්නට බෑ. සමහර විට ඔය තියෙන තත්ත්වයට එන්නේ වඩා පිළිහෙන්නට පුළුවන් දෙකෙන කරුණක් කියන්නට බෑ. සීලය ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් බල ධර්මයක් වශයෙන් වඩා ගත් කෙනෙකුට තමයි නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. ඒ සීලය දියුණු කරන්නට අනිවාර්යෙන්ම අපට ශ්‍රද්ධාව අවශ්‍යයි. ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් බල ධර්මයක් වශයෙන් ඒක දියුණු විය යුතුයි. සීල ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා නැහැ. මා ඒ වචනේ පාවිච්චි කළේ තමන්ගේ සීලය ජීවිතේ ගියත් කඩ නොකරන ආකාරයෙන් අඛණ්ඩ ලෙස දිගටම පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තියක් තිබුණොත් තමයි ඒක ඉන්ද්‍රිය භාවයෙන් බල භාවයෙන් තමාගේ සිත තුළ ක්‍රියාත්මක වන්නේ.
අන්න එවැනි කෙනෙකුට සමාධිය දියුණු කර ගැනීම නැත්තම් සද්ධාව දියුණු කර ගැනීම වීර්ය දියුණු කර ගැනීම ආදී ඒ නිවන් ලැබීමට අවශ්‍ය ගුණ ධර්ම දියුණු කර ගැනීම පහසු වෙනවා. එම නිසා පුළුවන් තරම් දුරට තමාගේ ශීලයේ ආරක්ෂා ක්‍රමයේ සද්ධාව දියුණු කර ගත යුතුයි. ඒ සඳහා බුදු ගුණ නිරන්තරයෙන් සිහිපත් කරන්න, දහම් ගුණ සිහිපත් කරන්න, සංඝ ගුණ සිහිපත් කරන්න. අනුත්තරිය ධර්ම අතර එකක් තමයි මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ආදී සිහිපත් කිරීම. බුදුහාමුදුරුවෝ අනුත්තරිය ධර්ම හයක් දක්වා තිනවා. දස්සනානුත්තරියන්, සවනානුත්තරියන් ආදී අනුත්තරිය ධර්ම. ඒ අතර එකක් තමයි අනුස්සති අනුත්තරිය, අනුස්මරණය කිරීම. බුදුහාමුදුරුවෝ නැත්තම් තථාගත ශ්‍රාවක සංඝයේ ධර්ම රත්නේ ආදී දේවල් ගැන නැවත නැවත සිහිපත් කිරීම තමයි ලෝකයේ තියෙන සෑම සිහිපත් කිරීමකට වඩා අනුත්තර වූ ධර්මය. ඊට වඩා උසස් ධර්මයක් නැහැ. අපි ලෝකයේ නොයෙක් දේවල් සිහිපත් කරනවා ලෝක සත්‍යය. ඒ සෑම සිහිපත් කිරීමකටම වඩා ත්‍රිවිධ රත්නත්‍රය ගැන සිහිපත් කිරීම තමයි උතුම්ම සිහිපත් කිරීම වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඒක නිසා ශ්‍රද්ධාව දියුණු කර ගැනීම පිණිස බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියන ඒ අනුස්මරේ අනුස්සති භාවනා ක්‍රම තුන පුළුවන් තරම් දුරට ඉදින්තා ජීවිතයේදී පුරුදු කරන්නට ඕනේ, දියුණු කරගන්නට ඕනේ. එසේ කරපු කෙනෙකුට ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දියුණු කරගන්නට පුළුවන්. අපි මේ ශ්‍රද්ධාව ගැන සම්පූර්ණ විස්තරයක් කරනවා නෙවෙයි, ඒ ගැන කතා කරනවා නම් පැය 4ක් 5ක්කට වඩා වැඩි දේශනාවක් කරන්න සිදු වෙනවා. යන්තම් මේ හඳුන්වා දීමක් අප ඉදිරිපත් කළේ. ඊළඟ ඉන්ද්‍රිය ධර්මය තමයි විරේන්ද්‍රිය. වීර්ය අනිවාර්යයෙන්ම තිබිය යුතු එකක් නිවන් ලැබීමට. ඉන්ද්‍රිය සංවෘතයේ විරේන්ද්‍රිය විස්තර කරන්නේ මේ ආකාරයෙන්. කතමංච වෙක්කේ විරේන්ද්‍රියම් මොකද්ද මානේ විරේන්ද්‍රිය කියන්නේ? ඉද බික්කේ අර්ය ශාවකෝ මේ බුද්ධ ශාස්ත්‍රයේ නිවන් ලැබීමට බලාපොරොත්තු වන ආර්ය භාවයට පත් වූ ආර්ය භාවය ප්‍රාර්ථනය කරන ශ්‍රාවකයන් විසින් තාමා හෝති දල්ල පරක්කමෝ අනික්කිත දුරෝ කුසලේශ ධම්මේසු. දිගින් දිගටම ගනු ලබන උත්සාහයක්, බහා නොතබනු ලබන උත්සාහයක් අවශ්‍ය වෙනවා කුමක් සඳහාට? විරේවා හෝති ආනන්ද විරියෝ විහෙරති උපන්නානං අකුසලානං ධම්මානං පහනාය අනුපන්නානං කුසලානං ධම්මානං උපසම්පදාය. ඒ පාඨයේ මුල් කොටසයි අප අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ. එතකොට තමන්ගේ සිත තුළ උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා, ඒ වගේම නූපන් කුසල ධර්මයන් තව තවත් දියුණු කර ගැනීම සඳහා බහා නොතබන ලද, අඩු නොකරගනු ලබන, දිගින් දිගටම පවත්වාගෙන යා හැකි වීර්යක් තිබෙන්නට ඕන. ඒක ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දියුණු විය යුතුයි, බල ධර්මයක් වශයෙන් දියුණු විය යුතුයි. නැති කෙනෙකුට දවසක් මාසයකට නැත්නම් පැය කීපයක් දවසක් මාසයකට භාවනා කරලා පමණක් නිවන් යෑම බොහෝ කාලයක් ගතවන ක්‍රියාවක් වන්නට පුළුවන්. මේ ජීවිතයේදීම නිවන් ලබන්නට පුළුවන්, නිවන් ලැබීමට නම් ওই ගුණ ධර්ම දියුණු කරගත යුතුයි. එතකොට ඒ වීර්ය ඉන්ද්‍රියක් වශයෙන් බල ධර්මයක් වශයෙන් දියුණු කරන විට තමන් ළඟ තියෙන උපන් අකුසල ධර්ම සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගන්නටත්, ඒ වගේම නූපන් අකුසල ධර්ම නූපදවාගෙන සිටීමටත් උත්සාහ ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. ඊට වඩා නූපන් කුසල ධර්ම තියෙනවා, උපන් කුසල ධර්ම තියෙනවා. මේ උපන් කුසල ධර්ම තමා ළඟ දැනට තියෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගැනීමට, ඒ වගේම නූපන් කුසල ධර්ම රාශියක් තියෙනවා මේ අයගේ సంతාන තුළ, ඒ නූපන් කුසල ධර්ම දියුණු කර ගැනීමටත් උත්සාහ ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. අපි භාවනාවට අදාළ කරුණු පමණක් කීවොත් එහෙම මේ නූපන් කුසල ධර්ම වශයෙන් සලකන ඒ කරුණු අතර මේ අයගේ සිත තුළ සතිය දියුණු වෙලානේ, ඒක නූපන් කුසල ධර්මයක්. සමාධිය දියුණු වෙලානේ, සිත ඒකක භාවයක් නෑ, ඒකත් නූපන් කුසල ධර්මයක්. සමාධිය අනුව කතා කරනවා නම් පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ වැනි ඒ ධ්‍යාන කිසිවක් උපදවා ගන්නේ නෑ. ඒවා නූපන් කුසල ධර්ම. ඒ වගේම සීලය සම්පූර්ණත්වයට පත් කරගත්තේ නැත්නම් ඒකත් නූපන් කුසල ධර්මයක්. ඊට අමතර
තමාගේ ප්‍රඥාවෙන් දත යුතු ධර්ම තියෙනවා නිවන් ලැබීමට ඒ ප්‍රඥාවෙන් දත යුතු ස්කන්ධ ගැන අවබෝධයක් නැත්නම් ධාතු ගැන අවබෝධයක් නැත්නම් ආයතන ගැන අවබෝධයක් නැත්නම් නාම රූප ආදී ධර්මයන් ගැන හේතුඵල ආදී ධර්මයන් ගැන අවබෝධයක් නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ආදී පිළිබඳ අවබෝධයක් නැත්නම් මේ ඔක්කොම ලෝකම් කුසල ධර්ම තමයි අවබෝධය කියන එකෙන් අදහස් කරන ලබන්නේ තමන්ගේ සිත තුළින්ම අවබෝධ කරගෙන දැකීම පොත්වල කියන දෙයක් මතක තබා ගැනීම හෝ යම් කිසි දේශනයක් අහලා ඒක මතක තබා ගැනීම තව කෙනෙකුට කීම තමාගේ අවබෝධයක් කියලා රැවටෙන්නට එපා ඒක අවබෝධයක් නෙවෙයි අවබෝධය කියන්නේ තමාගේ සිත තුළින්ම තමාම අවබෝධ කර ගැනීමක් මේ ධර්මයේ පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤූහි කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ ප්‍රඥාවන්තයන් විසින් තම තමන්ම අවබෝධ කරගත යුතුයි ඒක නිසා ඒ ප්‍රඥාව දිනු කර ගන්නට උත්සාහ ගත යුතුයි පංචස්කන්ධ කියන්නේ මේවායි වයි සමුදය කියන්නේ මේක ඒක නිරෝධේ නිරෝධගාමිනී පටිපදා මේක පංචස්කන්ධ තුනින් ලැබෙන ආස්වාදේ මේක ආදීනෝයි මේක ආනිච් ඒ වගේම පංචස්කන්ධයන්ගේ ඇති වෙන නිස්සරණය ඒවා කෙරෙහි චන්ද්‍රාගයේ නැත්තටම නැතිවීම සිදුවන්නේ මෙලෙසින් ආදී කරුණු තමාට අවබෝධ විය යුතුයි ඒ වගේම තමයි ධාතු හයක් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශේ ඥාන ආදී ඒවා පිළිබඳවත් ඒ සමුදය ආදී කරුණු දැකීම නැත්තම් නාම රූප ධර්මයන්ගේ කරුණු දැකීම නැත්තම් ආයතන තේන චක්ඛාතන සෝතාතන ගහන ආයතන ජීව ආයතන කායතන මන ආයතන ආදී වශයෙන් ඒ කරුණු පිළිබඳ තමාට අවබෝධයක් ඇති කිරීම හේතුඵල අවබෝධයක් ඇති කර ගැනීම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයන් ගැන අවබෝධයක් ඇති කර ගැනීම මේ එකක්වත් මෙයාගේ සිත තුළ තවම සෝවාන් වන මට්ටමටවත් දියුණු වෙලා නැත්තම් නූපං කුසල ධර්ම තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන නැත්තම් හරියට දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම ප්‍රහාණය කිරීමේ මට්ටමට ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු වෙලා නැත්තම් නිරෝධ සත්‍යේන සෝවාන් වෙන්න තාක්කල්ම නොවන තාක්කල් කෙනෙකුට අවබෝධ කරගන්නට බෑ සෝවාන් වුණාට පස්සේ නිරෝධ සත්‍ය යන්තම් දුරට අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් වන්නේ වෙන කෙනෙකුට පමණයි මාර්ග සත්‍යේ එක එක මාර්ගාංගයක් ගත්තොත් එහෙම නැත්නම් සත්‍ය බෝධිපාශක ධර්මයන් එක එකක් ගත්තොත් එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශිෂ්ඨ ධර්මයන්ගෙන් එකිනෙකක් ගත්තොත් එහෙම මේ එකක්වත් 100ක් මතබව 50ක්වත් තමාගේ සිත තුළ දියුණු වෙලා තියෙනවද කියලා තමන්ටම බලා ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. එහෙම බලනකොට තේරෙයි මේවා නූපන් කුසල ධර්මය කියලා. ඊට අමතරව තියෙනවා විදර්ශනා ඥාන උද්‍යප්පින අනුභංග ඥාන බහතුපත්ඨා ඥාන ආදීන ඥාන නිබ්බිදා ඥාන මුච්චිත කම්මිතාන පටිසංඛා ඥාන සංඛා රූපේක්ඛා ඥාන ආදී ඒ විදර්ශනා ඥාන තියෙනවා. සම්මස්ස ඥාන පච්චේ පරිග්ගහ ඥානය නාම රූප පරිච්ඡේද ඥාන ආදී ඒ විදර්ශනා ඥාන මෙයාගේ సంతාණය තුළ ජනිත වෙලා නැත්නම් තමා අවබෝධ කරගෙන තමා ඒක දැකලා නැත්නම් මේ සියල්ලම නූපන් කුසල ධර්ම. සෝවාන් මාර්ගසිත ඵලසිත අගදාගාම අනාගාම රහත් ආදී මාර්ගසිත ඵලසිත උත්පදවාගෙන නැත්නම් ඒවත් නූපන් කුසල ධර්ම තමයි. ඒක නිසා ඒ නූපන් කුසල ධර්ම උපදවා ගැනීම සඳහා තාමවා හෝතේ ඉදබික්කේ අවිශාවකෝ ආරද්ධ විරියෝ විහෙරති පන්නානන් අකුසලානන් දම්මානම් පහනාය අනුපන්නානං කුසලානන් දම්මානං උපසම්පදාය තාමවා දල්ල පරක්කමෝ අනික්කිත දූරෝ කුසලේෂු දම්මේෂු කියලා පාටේ විත්‍ර කරන පරිදි පාටයෙන් විත්‍ර කරන පරිදි තමාගේ නොපසුබට වීර්යක්වත් නොහරුණු ලබන වීර්යක් දැඩි දෘඪ උත්සාහයක් දැඩි අධිෂ්ඨානයක් සහිතව මේ අංග දියුණු කරගන්නට උත්සාහ ගත යුතුයි. නයිතං සිතලම ආරම්භ නයිතං අප්පේන තාමසා නිප්පාණං අධිගන්තබ්බං තබ්බකන්ත ප්‍රමෝචනං ආදී දැක්කෝ ගාථා තිබෙනවා. සුල්ලුපටෝ වීරයෙකින් මේ සියලුම අවිද්‍යා ව්‍යාපාදාදී කාය ග්‍රන්ථාදිය නැති කරලා නිර්වාණ ධාතු අවබෝධ කරයි කියන එක සිදු නොවන දෙයක් නයිතං සිතිලම ආරම්භ සුළුපටු ඇරඹකින් නයිතං අපේන තාමසා සුළුපසු උත්සාහයකින් මේ නිවන ලබන්නට බැහැ. ඒ කරුණ අවබෝධ කරගෙන මේවා දියුණු කර ගැනීමට මූලික තැන දීලා දිනෙන් දින දවසින් දවසම සතියෙන් සතියම මසින් මසම තමාගේ සිත තුළ මේවා අභිවර්ධනය වන ආකාරයේ දකිමින් දිනු කරගන්නට පුළුවන් ශක්තිය තමාට තිබෙන්නට ඕන.
එහෙම තිබුණොත් තමයි නිවන මේ ජීවිතයේ අත්දැකීම පහසු වෙන්නේ. ඒවා කලින් ආත්මවල පුරුදු කරලා තියෙන කෙනෙකුට නම් මේවා අත්‍යවශ්‍ය නැහැ. නමුත් අනිත් අය විසින් කලින් ආත්මවලදී මේවා නිවන් ලැබීමට සුදුසු මට්ටමට කිට්ටු වෙන තරමටවත් දිනු කරන්නේ නැති අය විසින් නිවන් ලැබීමට අඩු වශයෙන් සෝවාන් වීමටවත් උත්සාහ කරන කෙනෙක් විසින් ඕවා දිනු කරගත යුතුමයි. එසේ කළොත් ප්‍රතිඵල අපට අත්දකින්න එක අපහසු වන්නේ නැහැ. සද්ධා විරිය ඊළඟ ඉන්ද්‍රිය තමයි සතේන්ද්‍රිය. සතේන්ද්‍රිය විස්තර කරන විට ඉන්ද්‍රිය සංවෘතයේ බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ ආකාර පාඨයක්. ප්‍රථමංච භික්ඛවේ සතේන්ද්‍රියම් මොකක්ද මේ සතේන්ද්‍රිය කියන්නේ මහණෙනි? එයි අදහස එක. ඉද භික්ඛවේ භික්ඛු නැත්තං ඉද භික්ඛවේ අරිය ශාවකෝ සතිමා හෝති පරමේන සතිනේ පක්ඛේන සමන්නාගතෝ චිරකතම්පේ චිර භාසිතම්පේ සරිතා අනුස්සරිතා ඉදං උච්චති භික්ඛවේ සතේන්ද්‍රියම්. මේ ආර්ය භාවයට පත්වීමට බලාපොරොත්තු වන ආර්ය භාවයට පත් වූ හෝ ඒ ආර්ය ශ්‍රාවකයන් විසින් සතියෙන් යුතුව කටයුතු කරන්නට පුරුදු විය යුතුයි. පරමේන සතිනේ පක්ඛේන සමන්නාගත උතුම් වූ සති සම්පජඤ්ඤයෙන් යුතුයි. මෙහි දක්වන්නේ චිරකතම් පිචිර භාසිතම් වේසරිතා අනුසරිතා. බොහෝ ඈත කියපු දේවල් කරපු දේවල් සිතපු දේවල් පවා සිහිපත් කරන්නට පුළුවන් ශක්තියක් තිබිය යුතුයි කියන කරුණයි. සතිය විස්තර කරන බොහෝ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඔය පාඨය නෙවෙයි. සම්මා සතිය එහෙම විස්තර කරන විට කතමාජ භික්ඛවේ සම්මා සතිය ඉද භික්ඛවේ භික්ඛු මේ සම්මා සතිය කියන්නේ මොකක්ද? මේ ශාස්ත්‍රයේ භික්ෂුවක් නැත්නම් ආර්ය ශ්‍රාවකේ කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආදී වශයෙන් මේ පාඨය දක්වන්නේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සති හතර සතිපට්ඨාන ධර්මයන් තමයි සතිය දියුණු කර ගැනීම සඳහා දියුණු කරගත යුතු අංගවන්. මෙහිදී දක්වන්නේ වෙනත් ආකාරයකින් සතිය. එහිදී කියන්නේ චිරකතම්පි චිරභාසිතම්පි ශරිතා අනුසරිතා. බොහෝ ඈත කරපු කියපු සිතපු දේවල් සිහිපත් කරන්නට, අනුස්මරණය කරන්නට සමත් භාවයක් ලැබෙනවා. මේක මේ ඇයට ඉදිරිදා ජීවිතයේ කළ හැකි ආකාරයක් කියන්නම්. කරන්න කළොත් ප්‍රතිඵල ගන්නට පුළුවන්. නැත්නම් කවදාවත් ධර්මයේ ශ්‍රවණය කළ පමණක් මේ ඇයට ප්‍රතිඵල ගන්නට බෑ. මොකද මේ අයගේ හදවත් තුළ දියුණු වෙලා නැහැ නිවන් ලැබීමට අවශ්‍ය අංග. ඒක නිසා ධර්ම දේශනාවක් අහන ගමන් නිවන් ලැබීමට තරම් මේ අයගේ පාරමී ශක්තිය මඳ නිසා ඒවා දියුණු කරගත යුතුයි. කවර වෙලාවකදී හෝ රැයට නින්දට යන්නට පැයකට පැය භාගයකට පමණ හෝ නිසලව ඉඳගෙන ඒ නින්දට යන්නට පටන්ගත් මොහොතේ සිට ඊට පැය භාගයේ උදේ කලේ කුමක්ද කියලා තමන් කල්පනා කරනවා. මං කලේ මොනවද වෙදිට පැය භාගයකට උදේ පැයකට උදේ කලේ මොකද්ද? පැය දෙකකට, පැය තුනකට ওই විදිහට ටික අඩු කරගෙන තමන් අවදි වූ අවස්ථාව දක්වාම යනවා. මෙතෙන්දී යන්නේ පටන් ගත්ත තැන ඉඳලා මුලට. දැන් මුලේ ඉඳලා අඟටත් බලාගෙන ඉනවා ඒකම. මම නැගිට්ටේ මේ විදියට, ඊට පස්සේ කළේ මේකයි, ඊට පස්සේ කළේ මේකයි, ඊට පස්සේ කිව්වේ සිටියේ මේකයි ආදී වශයෙන් දැන් මේ නින්දට යන අවස්ථාව දක්වා ආපස්සට බලන. මේක එකවරක් කරලා මදි, බොහෝ වාරයක් කරන්නට ඕනේ. බොහෝ දිනකට කරපු කීපු දේවල් මතක නැහැ. එකක් දෙකක් විතරක් මතක තියෙයි, අනිත් ඒවා මතක නැහැ. මොකද තමන්ගේ සතිය දියුණු වෙලා නැහැ. ඒකයි ඒකේ අදහස. මේක ටික දවසක් පුරුදු කළාට පස්සේ සතිය සමහරට දෙකක්, සමහරට ඊටත් වැඩි කාලයක් සමහර මේ ඇයිට ගන්නට සිදු වෙන්නට ඉඩ තිබෙනවා. සමහරුන් එක දවසකුත් හොඳටම ප්‍රමාණවත් සතිය දියුණු කරලා තියෙන කෙනෙකුට මේදී හෝ මේ භවයේදී හෝ පෙර භවවල. එතකොට මේ විදිහට සිහිපත් කරගෙන යනවා. එකක්වත් නැති අතපස නොකර සිහිපත් කරන්නට පුළුවන් වුණු දවස් දෙකක් කල්පනා කරනවා. ඒ දෙකක් වුණාට පස්සේ තුනක් කල්පනා කරනවා. එහෙම එක එක දවස
අඩු වශයෙන් සමානයක් තිස්සේ කරපු දේවල් වල සිහිපත් කරන්න පුරුදු වෙනවා නම් සතිය දියුණු වෙනවා. මොකද මොලේ ශෛල ඒවා දියුණු කර ගැනීමට සුදුසු වන පරිදි ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. ඕනෑ දෙයක් අපගේ මොලේ ශෛල තුලින් ඈත දෙයක් දකින්නට පුළුවන්. මේක දියුණුවා දියුණු කරගත්තොත් එහෙම පෙර ආත්ම භාවයන් දකින්නට පුළුවන් තත්ත්වය පවා ඇති කර ගන්නට පුළුවන්. ආත්ම ලක්ෂ ගණන් ඈත නෙවෙයි ගියාත් මේ කිසලාත්ම වගේ ඉතා සුළු දෙයක් සාමාන්‍යයෙන් දකින්නට පුළුවන් භවනා දිනු කෙනෙකුට. ওই විදිහට ඒක ආපස්ට ආපස්සේ බල බලා යන්නට පුළුදු වෙන්නට ඕන. එතකොට සතියේ පිහිටනවා මැනවින් සතියේ පිහිටුවාට පස්සේ සමාධිය දිනු කර ගැනීම ඉතාම පහසු කාර්යයක් වෙනවා. එහෙම නැත්තම් ඒක කරන්නට බැරි නම් සතියෙන් යුතුව එදිනදා ජීවිතය කරන සෑම වැඩ කටයුත්තක්ම කරන්නට පුරුදු වෙන්න. කායානුපස්සනාව එක කොටසක් පමණයි. ඒ කියන්නේ අපි හිතමු ගෙදර යම් කිසි වැඩක් දොරක් වැඩක් වලක් කරන විට ඒ වැඩේටම අවධානය යොමු කරමින් මේ දේ කරනවා කියලා අපි නෝ රෙද්දක් සෝදනවා සබන් ගානවා ගානවා අතුල්නවා අතුල්නවා සෝදනවා සෝදනවා කී කියා හිත හිතා එක කරනවා. දත් මදිනවා නම් මදිනවා 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 කියලා එක එක ඇන්දක් හරි එක එක දත් දෙපළම හරි අරගෙන ක්‍රමානුකූලව එක පැත්තක ඉඳලා අනිත් පැත්තටත් ඇතුළු පැත්ත පිට පැත්තම ඇඳලා බලන්න දවස් දෙකක් කරමු. බෝ ඒක අර කලින් දත් මැදීමට වඩා සර්ව සම්පූර්ණ එකක්. තමන්ගේ හිතටත් දන්නවා හිතටත් පේනවා මේ වැඩේ සැයට සියයම සම්පූර්ණව අපි කළා කියලා. ඕනෑ වැඩක් සතියෙන් ඉතුව කරන්නට පුළුවන්. මේකවත් අඩු වශයෙන් පුරුදු කරන්න සතියේ දියුණු ගන්න. මං කිව්වේ පහසු ක්‍රමයක් කල කලින් සතිමා හෝති පරමේන සතිනේ පක්ඛේන සමන්නාගතු චිරකතම් පේචිර භාසිතම් පේසරිතා අනුසරිතා. ඉස්සර කරපු බොහෝ ඉස්සර කරපු දෙයක් පවා චිර කියන්නේ බොහෝ කාලයක් මේ පැයකට භාගයකට උඩු දෙයක් නෙවෙයි. එතකොට චිර භාසිතංක කියපු දෙයක් සිතපු දේවල් හිතන්න යන එක අපහසුයි. මේ ඇට ඒක නිසා කරපු දේවල් කියපු දේවල් පමණක් සීකරන් උත්සාහ ගන්න. එහෙම කළොත් මේ ඇට ප්‍රතිඵල අත්දකින්නට පුළුවන් හරියට කළොත් පමණක්. නැත්තම් ඉතින් කිසිම ආකාරයෙන් ධර්මීය සීමෙන් පලක් වෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් ලබන්නටත් බැහැ. ඒ තමයි සතිය. සමාධි ඉන්ද්‍රිය කියලා තියෙනවා, සමාධි බලය කියලා තියෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධි කියලා දක්වනවා, බුද්ධංග ධම්ම වෙනකොට දක්වන විදිහ සමාධි සම්බුද්ධංගය කියලා දක්වනවා. විවිධ විදිහට ආකාරවලදී මේ සමාධිය බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. නමුත් මේ ඉන්ද්‍රිය සංගුත්තේදී සමාධිය විස්තර කරන්නේ වෙනත් ආකාරයකට. ප්‍රථමංජලිකේ සමාධි ඉන්ද්‍රියන් මොකද්ද? සමාධි ඉන්ද්‍රිය කියන්නේ ඒ තමයි ඉද බෙක්කේ අර්යශාවකෝ මේ ශාසනයේ මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති පූර්ණය කරන අර්යශාවකයෙකු විසින් වස්සග්ගාරම්මණං කරිත්වා ලබති සමාධින් ලබතේ චිත්තසක්තේකගතං චිත්තස්සේකග්ගතං ඉදං උච්චති බෙක්කවේ සමාධි ඉන්ද්‍රිය. නිවන අරමුණු කරමින් සමාධිය ලැබනවා, සිතේ එකඟ භාවය ලැබනවා, මේකයි මහණෙනි සමාධි ඉන්ද්‍රිය. මේ බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ තරමද්දුරට හෝ දියුණු කරගත් වූ කෙනෙකුගේ තත්ත්වය දැක්වීම සඳහා. යටත් පිරිසෙන් සෝවාන්වත් වෙච්ච කෙනෙකුට සත්‍ය වශයෙන්ම සෝවාන් වෙලා සිටිනවා නම් බොරුවට සෝවාන් වෙලා කියලා පැවටිලා නෙවෙයි අද කාලේ සිටිනවා සෑම මාර්ගඵලයක්ම ලැබලයි කියලා සිටින රැවටිලා සිටින බොහෝ දෙනෙක් අපිට හම් වෙලා තියෙනවා. ඒ අය අපිට නිවැරදි කරන්නට ඒ විදිහටම ධෘඩ වශයෙන් ඒකම එල්බගෙන සිටිනවා. සත්‍ය වශයෙන්ම සෝවාන් ඵලයට වසිත සෝවාන්වත් වෙලා තියෙනවා නම් එවැනි කෙනෙකුට ඵල සම්මවිතට සමවදිමින් නිවන් සුව මේ ජීවිතේ අත්දකින්නට පුළුවන්. එහෙම අත්දකින්නට බැරි ඔය ප්‍රසිද්ධ අය පවා කියනවා අපට ඇසෙනවා ජනමාධ්‍ය තුළින් දක්නට මේ ඇයට ලැබේවි අසන්නට ලැබේවි. පල සමුවක් කියලා දෙයක් නැහැ. ඔව බෝරු. මේ හැමෝටම පල සමුවත් වලට සමවදින්නට බෑ. නැත්තම් පල සමුවත් කියන්නේ නින්ද කියවාගේ තේවල් නින්ද යාමක්. එහෙම පොත්වල දීවිලා තියෙනවා, අපි දැකලා තියෙනවා, සමහරු ඇවිල්ලා අපිට කියලා තියෙනවා. නමුත් එහෙම නෙවෙයි නිවන් අරමුණු කරමින් පල සමවස්සෝ විඳීම. මේක විස්තර කළාට මේ ඇයට දැන් ඇති ඵලක් නැහැ. මෙහිදී මේ උපරිම වශයෙන් කතා කරන
සමාධින්දී. නමුත් බොහෝ විට සමාධිය විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ඔය ආකාරයෙන් නෙවෙයි වෙනත් ආකාරයකින්. සම්මා සමාධිය ආදී විස්තර කරන විට කතමාලි බික්කවේ සම්මා සමාධියද බික්කවේ බික්කෝ විවිච්චීව කාමේහි විවිච්ච අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේක ජම්පේසුකම් පටමධ්‍යානං උපසම්පජ්ජ විරති ආදී වශයෙන් දැක්වා ඇති පරිදි සම්මා සමාධිය කියන්නේ නැත්තම් සමාධි බොජ්ජං සම්බොජ්ජංගේ කියන්නේ ආදී කවර ආකාරයෙන් විස්තර කළ සමාධිය කියන්නේ කාමයන්ගෙන් වෙන්වම විවිච්චීව කාමේහි විවිච්ච අකුසලේ ධම්මේ අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතක්ක සහිත විචාර සහිත පීති සුඛ ඒකග්ගතා කියන ධ්‍යානංගයන්ගේ සමන්නාගතු පළවෙනි ධ්‍යානයට සමවැදී වාසය කරනවා. ඊට පස්සේ විතක්ක විචාරාණං උපසමාජ්ජත්තං සම්පසාදනං චේතසෝපේකෝදි භාම අවිතක්කං විචාර සමාදම් පීසුකං ဒုတိယඥානං උපසම්පජ්ජ විහෙරති ආදී වශයෙන් දක්වා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒ පාඨයේ විතර වශයෙන් කියන විට දෙවනි ධ්‍යානයේ සමවදිනා තුන්වෙනි ධ්‍යානයේ සමවදිනා හතරවෙනි ධ්‍යානයේ සමවදිනා මේ ධ්‍යාන හතර තමයි බොහෝ විට සම්මා සමාධිය විස්තර කරන අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඒකට නිවන් ලැබීමක් අවශ්‍ය නැහැ. ඒ සමාධිය උපදවා ගැනීමට ඕනෑම කෙනෙකුට ඒ සමාධිය උපදවා ගන්නට පුළුවන්. සම්මා සමාධිය අනිවාර්යයෙන්ම දිනු කරගත යුතු අංගයක්. ඒක විදර්ශනා වශයෙන් භාවනා කිරීමෙන් හෝ නැත්තම් සමතේ පමණක්ම දිනු කර ගැනීමෙන් හෝ මේ ධ්‍යාන මට්ටමකට සිතපත් කරගත යුතුයි. යටත් පිරිසේ සෝවාන්වත් වෙන්නට අවශ්‍ය නම් විදර්ශනා භාවනාවක සුස්ක විදර්ශකයෙකු වශයෙන් පමණක්ම භාවනා කළත් ඒ විදර්ශනාව තුළින් පළවෙනි ධ්‍යාන මට්ටමට සිත දියුණු වූ අවස්ථාවකදී පමණයි සෝවාන් මාර්ග සිතක් ඵල සිතක් උපදවාගත හැකි වන්නේ. නැති අවස්ථාවකදී නෙවෙයි. ඒක නිසා සමාධිය අනිවාර්යයෙන්ම දියුණු කරගත යුත්තා. ඒක මාසිකට මේ අය කරන විදිහට ඔය පැයක් දෙකක් කරලා බැරි දෙයක් කරන්නට අපහසුයි. හැම දවසෙම අතපසු නොකර දිගින් දිකටම කරන්නට පුරුදු වෙච්ච කෙනෙකුට තමයි ඒ පහසු. අනිත් අතින් පෙර ආත්ම භාවවලදී මේවා පුරුදු කරලා තියෙනවා නම් සම්මා සමාධිය කියන එක නැත්තම් ධ්‍යාන කියන ඒවා ධ්‍යාන ක්‍රීඩා කියන දේවල් සාමාන්‍ය සෙල් පොඩි ළමයි සෙල්ලම් කරනවා වගේ දෙයක්. ඒක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. නමුත් එහෙම පාරමී සත්‍යයක් නැති කෙනෙකුට සමාධිය උපදවා ගැනීම තරමක් අපහසුයි. ඒක නිසා පුළුවන් තරම් දුරට සතිය දියුණු කර ගැනීම අවශ්‍යයි. සමාධිය දියුණු කර ගැනීමට සමාධිය දියුණු කරන්නට සතිය දියුණු කර ගන්නට සීලය අවශ්‍යයි. සීලය පිළිපදලා සතිය සමාධි ප්‍රඥා කියන අංග තුන දියුණු කර ගැනීම තමයි කළ යුතු වන්නේ. ශේකරණ විට සමාධිය දිනු කරගත්තේ නැත්නම් කවර ආකාරයකින් වූ විදර්ශනා භාවනාවෙන් පමණක්ම හෝ සමතේ පාදක කරන විදර්ශනා කරන ඒ පාද සමතේ පාදක කරන ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යාන පාදක කරන විදර්ශනාවට නැංවීමෙන් එය කරන්නට පුළුවන්. අද කාලේ සමහර ප්‍රසිද්ධ අය කියනවා මහා ප්‍රසිද්ධ ජනමාධ්‍ය තුළින් සමාධියක් උපදවා ගත්තට පස්සේ ඒකෙන් පහළට අදිෂ්ඨාන කරලා බස්ස ගන්න හිතේ ඊට පස්සේ තමයි නිවන් ලබන්නට පුළුවන් ආදී කරුණු. නමුත් ඔය ධහන් නිස්සේවාගේ සූත්‍රයේ වැනි සූත්‍ර වල දක්වනවා පඨමං පහම් වික්ඛේ ධහන නිස්සාය ආසවණං කයං වදාමි ආදී පාඩ මහණෙනි පළවෙනි ධහනේ පාදක කරලා නිවන් යන්නට පුළුවන් කියලා මම කියනවා. දෙවන ධ්‍යානයේ පාදක කරලා නිවන් යන්නට පුළුවන් කියලා කියනවා. තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ ඔය ප්‍රමුණක් නෙවෙයි. අරූපාවචර ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන අකිඤ්චඤ්ඤායතන නීව සංඥාන අසඤ්ඤායතන කියන අරූපාවචර ධ්‍යාන හතරම කවරක් හෝ පාදක කරගෙන නිවන් යන්නට පුළුවන්. ඒ ප්‍රමුණක් නෙවෙයි සංඥා වේදිත නිරෝධයයි කියන ලබන නිරෝධ සමාපත්තිය පාදක කරගෙනත් නිවන් යන්නට පුළුවන්. ඒකයි බුද්ධ වචනේ සත්‍ය ප්‍රායෝගික වශයෙන් සත්‍යමය සත්‍යයත් ඒකයි. ඒක නිසා සමාධිය අනිවාර්යයි. සූත්‍ර පිටකේ බොහෝ සූත්‍රවල දැක්කේනේ සමාධිය පාදක කරලා නිවන් ලබන ක්‍රමයක්. පළවෙනි ධ්‍යානයේ ආදී ධ්‍යාන පාදක කරලා නිවන් ලබන ක්‍රමයක් තමයි සූත්‍ර පිටකේ බොහෝ විට දැක්කේනේ කලාතුරකින් හැර. ඒක නිසා සමාධිය ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දිනු කරන්නට බල ධර්මයක් වශයෙන් දිනු කරගන්න උත්සාහ ගැනීමත් කළ යුත්තා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වශයෙන් දිනු කරගත්තු කෙනෙකුට සමාධිය ඕනෑම අවස්ථාවකදී නැති වී යන්නට පුළුවන්.
උදාහරණ වශයෙන් ගීයයන් තුන සිටින නිසා කාමයේ තිතවිලි පහළ වුණාට කාම සිතවිලි නැත්නම් ද්වේෂ සිතවිලි ආදී පහළ වෙනකොට ඒ ලැබපු සමාධිය නැති වෙනවා ඒක පිරීලා යනවා පළවෙනි ධ්‍යානෙ නම් ඒක පිරීලා යනවා ආර්ය උපවාද කර්ම කළා නම් ඉතින් හොඳටම පිරිනවා එතකොට එයාට පහසියෙන් නැවත උපදවා ගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ ඒ කියන්නේ ආර්ය උපවාද කරපු කෙනෙකුට නෙමෙයි අනිත් කෙනෙකුට නැවත එක්තා ඉක්මනටම ඒ සමාධිය උපදවා ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. නැත්තම් කැමැති වෙලාවක කැමැති තාක්කල් කැමැති ආකාරයකින් ඒ සමාධියට සමවදින්නට පුළුවන් ශක්තිය තිබෙන කෙනෙකුට සමාධි ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් උපදවා ගන්න උපදවාගෙන තීටුන කෙනෙක් කියලා කියන්නට පුළුවන්. නැති කෙනෙකුට කියන්නට බෑ. මොකද Taman ඩෝල් නම් පළවෙනි ධ්‍යානෙට සමවදින්න වදින්නට ඕනේ කියලා පළවෙනි ධ්‍යානෙට සමා මෙතෙක් පළවෙනි ධ්‍යානෙ මෙතෙක් වෙලා එන ලැබේවා කියලා හිතනකොටම සමාධිය ලැබෙනවා. ඒකයි ප්‍රායෝගික වශයෙන් සිදු වෙන ක්‍රියාදාම. නැවත අරමුණක නැසිත නම්මනම් භවනාවක නිරත වන්නට අවශ්‍ය නැහැ. ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දියුණු වෙච්ච කෙනෙකුට එහෙම. ඕනෑම ධ්‍යානයක් තමා වදා ලබාගෙන සිටිනවා නම් පළවෙනියෝ දෙවෙනියෝ තුන්වෙනියෝ හතරවෙනියෝ ධ්‍යාන. ඕනෑම ධ්‍යානයකට ශ්‍රණේක කාලයක් තුළදී තමා වදින්නට පුළුවන් ශක්තිය තියෙනවා. කැමති වේලාවක පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තිය තියෙනවා. ඉතින් මේ ආගේ සිත රේ දුවනවා, මේ දුවනවා, සිත විසිරෙනවා. නිමන්සෝ ලබන්නට කියලා උත්සාහ ගත්තට ඒක නිසා ප්‍රතිඵලයක් ගැනීම බොහෝ ප්‍රමාද වෙනවා. මේ නිමන්සෝ ලබා ගැනීම සඳහා උත්සාහ ගැනීම එසේ කළත් අපතේ යෑමක් නෙවෙයි. කවදා හෝ දවසකදී ඒක නිවන් ලැබීම සඳහා හේතු උපනිශ්‍රේ වෙන පාරමී සත්‍යයක් වන බව නියතයි. කෙසේ වෙතත් මේ ජීවිතයේදීම නිවන් ලැබීමට අපේක්ෂාවක් තියෙනවා නම් සිත තුළ අට්ටුම වශයෙන් පළවෙනි ධ්‍යාන මට්ටමටවත් සිත දියුණු වී තිබීම අනිවාර්යයි. එය සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් දෙකෙන් කවටින් ඊළඟ එක ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රියම තමයි සම්මා දිට්ඨිය කියලා ප්‍රකාශ කරන්නේ නැත්නම් පඤ්ඤින්ද්‍රිය පඤ්ඤා බල ධම්මවිචේ සම්බොජ්ජංගය ආදී තැන්වල විස්තර කරන්නේ ඒකමදී විවිධ දෘෂ්ටි කෝණ වලින් ඒ බලන්නේ ඒකයි පඤ්ඤින්ද්‍රිය විස්තර කරන විට මේ ඉන්ද්‍රිය සංගතයේ දක්වන්නේ වෙනත් ආකාරයක් තවත් තැන්වලදී දක්වන්නේ තවත් ආකාරවලින් ඒක විස්තර කරන්න පැය 50කටක දේශනා කළත් බෑ පඤ්ඤාව විස්තර කරන්නට. නමුත් මේ ඉන්ද්‍රිය සංගතයේ දැක්වෙන්නේ ඉද බික්ක කතමංජ බික්කේ පඤ්ඤින්ද්‍රියං. ඉද බික්කේ අරිය ශාවකෝ පඤ්ඤමා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤා සමන්නාගතු අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛංකය ගාමිනියා ඉදං උච්චති බික්කේ පඤ්ඤින්ද්‍රියං. පඤ්ඤින්ද්‍රිය කියන්නේ මෙන්න මේකටයි මහණෙනි කුමක්ද ඒ ප්‍රඥාවෙන් යුතුයි මේ ආර්ය ශ්‍රාවකයා කුමක් දැකීමේ ප්‍රඥාවකින්ද උද්‍යත්ත ගාමිනියා පඤ්ඤා සමන්නාගතු අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛකය ගාමිනිය ආර්ය වූ මොන කියන්නේ ආර්ය භාවයට පත් වූ උතුම් භාවයට පත් වූ නිබ්බේධිකාය සසර සම්පූර්ණයෙන් දුක නැති කිරීමට හැකියාව ඇති සම්මා දුක්ඛක්ඛය ගාමිනියා දුක මැඩවින් කෙලවර කිරීමට අවශ්‍ය වෙන උද්‍යත්ත ගාමිනියා පඤ්ඤා සමන්නාගතෝ හෝති ඇතිවීම නැතිවීම දක්නා නුවණින් යුතුව වාසය කරනවා මේ අය නිතර නිතර බොහෝ පන්තිවලට ගියා විශ්ිරිනවා බොහෝ අය ඒ අසානිත්‍යයි දුක කන අනිත්‍යයි දුකයි අනාත්මයි කිය කියා කියනවා නැත්තම් කොළවල ගහලාගෙන බෙදෙනවා ඒවා කියවක ඉන්නවා නැත්තම් ඒක හිත හිතා ඉන්නවා අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි කියලා මෙතෙන්දී එවැනි ආකාරයෙන් කටයුතු කිරීමෙන් පහළ දෙයක් කියලා කියනවට වඩා අවශ්‍ය වන්නේ අපට නිවන්සෝ ලබා ගැනීමට නම් ඒ ක්‍රියාදාමය කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ කියන එකයි කිය යුතුවන්නේ. ඒක නිසා ඉද බික්කවේ බික්කු පංචසුපාදානක්ඛන්දේශු උද්‍යප්ඥානුපස්සී විහෙරති ආදී දැක්කෝ පාට විවිධ තැන්වල දක්වා තිබෙන බුදුරජාණන් වහන්සේ විසින් පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දෙක දෙක බල බල වාසය කරනවා කියන එකයි අදහස. මෙතන කියන්නේ ඒකමයි ඇතිවීම නැතිවීම දෙක දෙක වාසය කරනවා. අනිත්‍ය දකිනවා අනිත්‍යෙන් නිරෝධයට පත්වන ආකාරය දකිනවා. සියලු සංස්කාර නිරුද්ධ කිරීමෙන් තමයි නිවන් ලැබෙන්නේ. ඒක නිසා අනිත්‍යයි නිරෝධයයි අනිවාර්යයෙන්ම දිනු කරගත යුතුයි.
ඉතින් ඒක දියුණු කරගන්නට නැත්තං යැතිවීම නැතිවීම දකින්නට කැළඹුණු මනසකින් බෑ සමාධිමත් මනසක් අවශ්‍යයි. දුසිල් මනසකින් ඒක කරන්නට බෑ සිල්වත් මනසක් ඒකට අවශ්‍යයි. සතියෙන් තොර වූ මුට්ට සතියකින් යුතු මනසකින් ඒක කරන්නට බෑ සම්මා සතිය දියුණු වූ මනසක් ඒකට අත්‍යවශ්‍යයි. දුර්වල වූ වීරයක් සහිත නිදිකිරා වැටෙන චරිතයකට ඒක ලබන්නට බැරි දෙයක්. ප්‍රඥා වීර්යවත් වූ කෙනෙකුට ඒ ලබන්නට හැකියාව තිබෙන්නේ. එම නිසා ඒ ප්‍රඥාව දියුණු කරගන්නට ඕන. නමුත් ඔය සම්මා දිට්ඨිය වැනි තැන්වල ප්‍රඥාව විස්තර කරන්න ඕක ඒ ආකාරයෙන් නෙවෙයි. කතමාදි බික්කේ සම්මා දිට්ඨිය මොකද්ද සම්මා දිට්ඨිය? ඒ තමයි ඉද බික්කේ බික්කෝ එතන් දුක්ඛන්තේ පජානාති අයං දුක්ඛ සමුදයෝති පජානාති අයං දුක්ඛ නිරෝධයෝති පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති පජානාති. මේක දුකයි කියලා දකිනවා. මේක කියන එකෙන් අදහස් කරන්නේ පංචස්කන්ධ ධර්මයක්. මේ තමයි ඒ පංචස්කන්ධ ධර්ම ඇතිවීමේ හේතුව කියලා දකිනවා. මේ කීප එක සිහිපත් කරන එකක් පොතක කීප එකක් මතක තබාගෙන තවත් කෙනෙකුට කියා දීමක් ඒක නෙවෙයි මේ කියන්නේ. පස්සති දකිනවා චින්තේති වාගේ වචනයක් නෙවෙයි මේ ප්‍රකාශ කොට වදාරන්නේ බුදුරජාණන් වහන්සේ සිතනවා කියන එක නෙවෙයි. ඒක නිසා ඒ ඇති ඒක දකින්න පුළුවන් වන්න ඕනේ. දුක්ඛ සත්‍ය මේකයි කියලා තමාගේ මහදවතට පෙනෙන්න ඕන. දුක්ඛ සමුදය සත්‍ය මේකයි කියලා දකින්නට පුළුවන් වෙන්න ඕනේ. මාර්ග සත්‍ය මේකයි කියලා දකින්නට පුළුවන් වෙන්න ඕනේ. නිරෝධ සත්‍ය සෝවාන් වතුනාට පස්සේ මේකමයි කියලා පැහැදිලි ලෙස අත්දකින්නට පුළුවන් වන්නට ඕන. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය වූ කරුණු පිළිබඳ දැනීම් සම්භාරය තමාගේම සිත තුළින් අවබෝධ කරගත යුතු ඒ දැනීම් සම්භාරය සියල්ලම ප්‍රඥා ස්කන්ධයට ඇත්තයි. එතකොට මේ ඉන්ද්‍රිය සංවෘතයේ දැක්වෙන සූත්‍ර වලට අනුකූල වන පරිදි කියනවා නම් ඇතිවීම නැතිවීම දැකීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අතුරේ නිරෝධ සත්‍ය දැකීමට හේතු වන කාරණාවක්. ඇතිවීම නැතිවීම දැකීම මාර්ග සත්‍යයක් වෙනවා. ඒ මාර්ග සත්‍ය හරියට ප්‍රගුණ කිරීමෙන් තමයි නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නේ. ඒක නිසා ඇතිවීම නැතිවීම දකින්නට පුරුදු වෙන එකයි අවශ්‍ය. එහෙම කරනකොට සමාධිය අනිවාර්යයෙන්ම තීර්ථිය සමාහිතෝ වික්‍රේ වික්‍රෝ යතහ භූතං පජානාති කියලායි බුදුහාමුදුරුව දක්වන්නේ. කිංච යතා භූතං පජානාති සමාධියමත් සිතක් ඇති කෙනෙකුයි ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කුමක ඇත්තද කුමක ඇත්ත ඇති සැටියෙන් දැකීමක්ද සිදු කරගත යුතු වන්නේ. ඉදං දුක්ඛන්තේ යතා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතා භූතං පජානාති. මේක තමයි දුක්ඛ මෙයයි දුක්ඛ සමුදය මෙයයි දුක්ඛ නිරෝධය මෙයයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියලා ඇත්ත ඇති සැටියෙන් දකිනවා. මේක චතුරාර්ය සත්‍ය දැකීම තුළින් නිවන අවබෝධ කිරීමයි නිහිතී විස්තරවන්. එම නිසා ප්‍රඥාව දියුණු කරගන්නට ඕන. ප්‍රඥාවෙන් දැකිය යුතු නිර්වාණ ධාතුව ප්‍රඥාව නැති කෙනෙකුට කවදාවත් ලබන්නට බැහැ. ඒක නිසා මේ ධර්මයේ තිබෙන්නේ ප්‍රඥාවන්තයන්ට මිසක් ප්‍රඥාව නැති අයට නෙවෙයි කියන පාඩේ බුදුහාමුදුරු දේශනා කොට වදා කරලා තිබෙනවා. පඤ්ඤාවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. මගේ මේ ධර්මයේ තියෙන්නේ දුක් ප්‍රඥායට නෙවෙයි ප්‍රඥාවන්තයන්ට පමණයි. ඒක නිසා ප්‍රඥාව දියුණු කරගත යුතුයි. භාවනා කරනවා කියලා කරන්නට තියෙන බාහිර දෝර කර්තව්‍ය මොකක්ද කියලා මේ ඇයට දැන් තේරෙන්නට ඕන. භාවනා පන්තියට ගිහිල්ලා ඇත් දෙකක් පියාගෙන පොඩ්ඩක් වෙලා ඔය මොකක් හරි කරලා ඊට පස්සේ නොය වෙනත් දේවල් වල තේබුණු ඉනමයි කෑම කණේවයි කතා බහ කරණේවයි නැත්තම් කවුරුවත් කියපු ධර්ම දේශනයක් අහණේවයි කර කර ඉඳලා මේ අය කරන්නේ ක්‍රියාදාමය. ඒකම කර කර ඉඳලා නිවන් ලැබීම කල් දාගන්න එකයි මේ සිදු කරන්නේ. තමා විසින් දැකිය යුතු ධර්මයක්, තමා විසින් දියුණු කරගත යුතු මාර්ගයක්, තමා විසින්මයි දියුණු කරගත යුත්තේ. එය වෙන කෙනෙකුට දියුණු කරලා දෙන්නට කරවලා දෙන්නට බෑ. ඒක හොඳට තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන
මේ ඉන්ද්‍රිය ධර්ම පහේ තියෙන වැදගත් භාවයේ නැත්නම් සීල සමාධි ප්‍රඥාවන්ගේ තියෙන වැදගත් භාවයේ නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන උතුම් භාවයේ ඒ වගේම සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ තියෙන උතුම් භාවයේ දකින්න දැකලා සිතට කාවද්දා ගන්න මේවා අනිවාර්යයෙන්ම මම තියුණු කරගත යුතුමයි. එසේ නැතුව කවදාවත් මෛත්‍රී බුද්ධ ශාසනයේදීවත් මට නිවන් ලැබෙන්නේ නැහැ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනකොට නිවන් යන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් සිටිනවා නම් එහෙම ප්‍රාර්ථනා කරන අය සිටිනවා. ඒ අය මේවා දිනු කරලා තිබෙන්නට ඕන. එහෙම නැත්තම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකින්නට නම් ලැබේවි ප්‍රාර්ථනා කරපු නිසා. උන්වහන්සේ දේශනා කරන ලබන ධර්ම දේශනා සමහරට අසන්නට ලැබේවි. ඒක නිත්‍ය වශයෙන්ම කියන්නට බෑ. නමුත් නිවන නම් ඒ දේශනා තුළින් ලබන්නට බෑ. අපේ බුදුහාමුදුරන්ගේ ධර්ම ශ්‍රවණය කරපු අය කොච්චර හිටියද? ඔක්කොම නිවන් කියන ඉති බව මේ අය දන්නවනේ. දැන් අපේ ධර්ම දේශනා අසන ගමන් 200-300 භාවනා පන්ති වල හිටපු අය අතරින් දේශනයක් අහන ගමන් නිවන් ගිය අය මේ අවුරුදු 93 ඉඳලා අවුරුදු 17ක් 30ම සිටින්නේ 10කට වඩා අඩු ප්‍රමාණයක්. 10ක් 15ක් පමණ ඇති. මම හරියටම ගාන දන්නේ 10ක් 15 15ක් නම් වැඩට වඩා නම් වැඩි වෙන්නට බෑ. අනිත් අයට නැහැ නිවනක් ලැබෙන්නේ. මොකද අවශ්‍ය කුණ ධර්ම දියුණු වෙලා නැති නිසා. එම නිසා මේ අය ප්‍රඥා සම්ප්‍රවිත්‍ව නුවණින් යුතුව කළ යුත්තේ මොකක්ද කියන එක ගැන තේරුමක් ඇතුව මේකුණ ලබන භාවනාමය පන්තිවල භාවනා ක්‍රියාදාමයේ තියෙන ගම්භීරත්වයේ තේරුම් අරගෙන කටයුතු කිරීමට යොමු කරවීමයි මා දේශනාව කිරීමෙන් බලාපොරොත්තු වූයි. ඒකවත් ඉෂ්ට සිද්ධ වුණා නම් මේ අය තවදුරටත් වැඩි වැඩියෙන් උත්සාහ කරලා ඒ අනුව කටයුතු කරයි. ඒකවත් ප්‍රමාණවත් කියලා ටිකක් දුරට හරි තැනසෙන්නට පුළුවන්. මේ අය ඒව කළත් නොකළත් මට ඒකෙන් ඇති පාඩුවක්වත් ලාභයක්වත් නැහැ. කළොත් ඇතිවන ලාභය මේ අයටමයි. එක් කතාවක් කියලා මේ දේශනාව අප දැන් නිම කරනවා. බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා එක් පුද්ගලයෙක් අහනවා, බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ නිවන්සෝ ලබා දීම සඳහා ධර්මයේ දේශනා කරනවා, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිළිසෙට ඒකෙන් මේ කීප සුළු පිරිසක් පමණක් නිවන් යනවා, අනිත් අය නිවන් ලබන්නේ මොකද මේ? බුදුරජාණන් වහන්සේ ඌගේ විමසන ඔබ දන්නවද රජගහ නුවරට යන පාර? ඌ මම හොඳට දන්නවා, බොහෝ වාර ගානක් ගිහිල්ලා තියෙනවා. ඔබගෙන් ඇවිල්ලා දෙදෙනෙක් විමසනවා යන පාර කොහොමද රජගහ නුවරට. ඉතින් ඔබ විස්තර සහිතව මෙහෙම යන්න මෙහෙම යන්න මෙතන මේක තියෙනවා ආදී වශයෙන් විස්තර සහිතව කියනවා. එක පුද්ගලයෙක් මේ ක්‍රමය අනුගමනය කරලා ඔබගේ උපදෙස් පිළිපැදගෙන ගිහිල්ලා රජගහ නුවරට සම්ප්‍රාප්ත වෙනවා. නමුත් අනිත් පුද්ගලයා එම් ප්‍රාංගේ ගමන් කරන්නේ, එයා පැත්තකට වෙලා ඉන්නවා. එයා රජගහ නුවරට ගියන්නේ නැහැ, ළඟා වෙන්නේ නැහැ. මොකද ඒ මොහු කියනවා මම මොනවා කරන්නද බුදුහාමුදුරනි, ඒ මනුස්සයා කෙලේ නැතුවට. බුදුහාමුදුරුවෝ ඒකමයි ප්‍රකාශ කරන්නේ, මම මොනවා කරන්නද ධර්මයේ දේශනා කරාට මේ අය පිළිපදින්නේ නැතුව. ඒකයි සත්‍ය. එහෙම කළොත් තමයි ප්‍රතිඵල. මිනිස්සා ඒ විදිහට කටයුතු කරන්න මේ දක්වා අපි කියපු ධර්ම දේශනාවේ කෙටි සරල සාරාංශය මෙන්න මේකයි. නිවන් ලැබීමට බලාපොරොත්තු වන කෙනෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම දිනු කරගත යුතු අංග රහසක් තිබෙනවා. ඒවා විවිධාකාරයෙන් බුදුහාමුදුරුවෝ දක්වා තිබෙන්නේ සීල සමාධි ප්‍රඥා ආදී ත්‍රිශිෂ්ඨා ධර්මයන් වශයෙන් වූ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් වූ නැත්නම් සතර සතිපට්ඨාන, සතර සම්මාප්පාදාන, සතර ඉද්ධීපාද, පංචින්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ග ආදී වශයෙන් දැක්වෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් ඒවා විස්තර කරන්න. මේ එක කොටසක් හරි අරගෙන සීල සමාධි ප්‍රඥාව හරි අරගෙන දියුණු කරන්න, නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සති සමාධි සම්මා දිට්ඨි කියන අංග තුන හරි දියුණු කරන්න, නැත්නම් ඒ සත්‍ත්‍ය බෝධිපාක්ෂික ධර්මාතුරෙන් එක කොටසක් හරි අරගෙන සතර සතිපට්ඨානම ධර්ම වෙන්න පුළුවන්, නැත්නම් තද්දාදී අද මේ ටික අතරමද්දුවට
කෙටියෙන් හඳුන්වා දීපුව ඉන්ද්‍රිය ධර්ම පහ වෙන්නට පුළුවන් නැත්නම් බුද්ධංග ධර්ම හත වෙන්නට පුළුවන් කවරක් හෝ එක කොටසක් අරගෙන දිනු කරන්න ඒක වුණකොලොත් එහෙම නියත වශයෙන්ම නිවන් ලබන්නට පුළුවන් මේ ජීවිතයේදී මෙසේ නොවුවත් අනාගත භවයකදී නිවන් ලබන්නට පුළුවන් එසේත් නොවනවා නම් මේ බුද්ධ ශාසනයේ ඒ නිවන් ලැබීමට නොහැකි නම් මතු බුද්ධ ශාසනයේදී හෝ නිවන් ලැබීමට ඒ ක්‍රියාදාමයේ හේතු උපනිශ්‍රේ වෙනවා එසේ නොවන කෙනෙකුට බුදුවරු ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරයි ඒ ප්‍රතිපත්ති පූර්ණේ කරපු අය පමණක් නිවන්නයි අයයි ඒ නිවනට යයි අනිත් අය සසරින් සසරට පුරුදු පරිදි ගමන් කරයි ඒකයි සිදුවන්නේ හොඳයි දැන් අපි මේ කරපු දේශනේ ඇසීමෙන් මේට පුණ්‍ය සත්‍යයක් ලැබුණා ඒ පුණ්‍ය සත්‍ය දෙවියන් දන්වෝදන් කරන්න ඒ සඳහා ආකාශත් රාජ කියන පාඨය කියන්න මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයවන් හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු මේ කුල කුසල සත්‍යේ මේට නිවන්ස ලැබේවා අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නු සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිමේ වච අතෝ නිබ්බාන සම්පත්තේ එමිනාතේ සමින්ජතු තුපත්තේ වා නිවන්ස ලැබේවා